මං බණකට යන්න ලැහැත් වෙනකොට අවුරුදු 60ක 65 කාච්චි කෙනෙක් ආවා. හාමුදුරනේ දුක් ගැනවිල. මං කෝන්නේ දුක් ගැනවිලි අහන්න බෑ බණකට යන්නේ. අනේ මං ගුරු උපදේශිකාවක් කෙවුවා. එතකොට මට දුකක් හිතුණේ, කියන්නේ ගුරු මට ගෞරවයක් ආවා ඒකත් එක්කම. ගුරු උපදේශිකාවක් කියන්නේ මෙයන් ගුරුවරයෙක් විදියට ළමයට උගන්වලා ළමයිගේ දෑස් පාදලානේ. මෙයා නිසා ගුරුවරු බිහි වෙලා ඇති. මේ ගුරුවරුන්ට උපදෙස් දුන්න ප්‍රභු කෙනෙක්නේ. මම මෙයාට ගරු කරන්න ඕන කියලා මම බණට යන එක විනාඩි 5කට නවත්තලා පුටු ඉඳගත්තා. මං ඇහුවා මොකක්ද අම්මා අම්මගේ ප්‍රශ්නේ? අනේ හඳුනේ අපේ මිනිහට වෙන සම්බන්ධයක් තියෙනවා. මං කිව්වා වයස කීයද? 75යි. මං කෝ ඔයාගේ මිනිස්සයාට වෙන සම්බන්ධයක් තියෙනවා කියලා ඔයා දන්නේ කොහමද? මං WhatsApp චෙක් කළා, ඒකේ රත්තරන් කියලා තියෙනවලු. මං කිව්වා අම්මා ඔක ඔයාට මිස් අන්ඩර්ස්ටෑන්ඩ් වෙන්න පුළුවන්, ඔයා වැරදි විදියට තේරුම් ගත්ත දෙයක් වෙන්න පුළුවන්. අනිත් එක නැතත් දැන් මේ අවුරුදු 65, ඔයාගේ වයසකද 65 කිව්වා, මේ අවුරුදු 65ක් වෙලත් මිනිහා මැත්තේ ඉන්න එපා. ඕක අත්හරින්න ඔය පෙරේත ගම කිව්වා. කමක් නැද්ද අඳුරනේ ඇහුවා. මං කිව්වා කමක් නැහැ, ඕක අත්හරින්න. නෑ මිනිහා ගැන බලන්නේ නැති එක වරදක් වෙයිද දන්නේ නැකෝ. මං කිව්වා වරදක් වෙන්නේ ඔබ හිත හිතා ඉන්නේ එක. මං කිව්වා ඔයා නිසා කොච්චර ළමයි ඉගෙන ගන්න ඇතිද? දොස්තරලා ඇති, ඉංජිනේරු ඇති, ගුරුවරු ඇති. ඔයා ළමයි ගෑස් පෑදුවා කියලා කොච්චර හිතන්න පුළුවන්ද ඔයාට? ඔයා දැන් මිනිහා ගැන හිත හිතා මැරෙන්නේ. අවුරුදු 65ක් එකට ඉඳලාත් රැක ගන්න බැරි මිනිස්සයා පණ ඇද ඇද කොහෙද රකින්නේ? වලපය ගොඩපය තියාගෙන එනවා මෙතන කියලා දෙකක් දෙසුවට පස්සේ සාදු කර දිල ගිය. මොකද්ද ඔකට කියන්නේ? අභිජ්ජා. දැන් ඔයාලා තුම හිනා වුණාට ගිවල් වල මොන මොන ප්‍රශ්න තියෙනවද? හැබැයි ඒ අතර මෙතනත් ඉන්නව අම්මලා පූජනීයයි ඉන්නව. කොහොමද? ඔය වගේ ප්‍රශ්න තියෙනවා මිනිස්සයා යාලේ යන ප්‍රශ්න. එතකොට වතාවක් දෙවතාවක් අවවාද කරනවා ගිනි පතුරව ගන්න. ඊට පස්සේ ඉන්න දරුව වෙනුවෙන් මුන්ට අම්මා අප්පා කියලා පඹෙක් හරි ඉන්න එපැයි කියලා. ඇස් තිබුණත් පෙනුන්නේ නැහැ වගේ, කන් තිබුණත් ඇහුන්නේ නැහැ වගේ පවුල් කන මිනිස්සු ඉන්නවා. තමන්ගේම මූණේ තමන්ම උඩ බලාගෙන කෙල ගහ ගන්න නැතුව ඉවසා දරාගෙන බණ ටිකුත් අහගෙන අපිම කරපු කර්ම කියලා හිත හදාගෙන ඉන්න මිනිස්සු ඉන්නවා. ඒ මිනිස්සුන්ට මිනිහා රකින්න පෙරේත කම නැහැ. සමහර ගෙවල් වල තියෙන මිස් කෝල් ආවුත් ප්‍රශ්න, හිනා වුණුත් ප්‍රශ්න, මේ හිත් වල තියෙන පෙරේතකම්.